අද ඔයත් එක්ක කතා කරන්නේ අපි ඔබේ වටිනාම කාරණයක් ගැන, ඔබේ වටිනාම ඉන්ද්‍රියක් ගැන. ඒ තමයි හදවත. හදවත තරම් වටිනා ඉන්ද්‍රියක් නැති තරම්නේ. ඒ නිසා ඔබ හදවත ආරක්ෂා කිරීම සම්බන්ධව අද දවසේ කොච්චර කටයුතු කරනවද කියන එක මත ඔබේ අනාගත දිවිය, අනාගත නිරෝගී බව, ජීවිතේ කාර්යක්ෂම බව රඳා පවතිනවා. එහෙනම් මතක තියාගන්න, ඔබේ හදවත ආරක්ෂා කරන ඒ ගැන කතා කරන අපේ YouTube එකත් සබ්ස්ක්‍රයිබ් කරලා අපි ඉදිරියට යන්න. හදවස්තුව ගැන දන්නේ නැති කෙනෙක් නැති තරම්නේ. හැබැයි මේ හදවත ආරක්ෂා කරන එක නම් ගොඩක් අය කරන්නේ නැහැ කියලයි දැන් ගොඩක් වාර්තා වෙන්නේ. ඒකට හේතුව තමයි මේ එන්න හදවත් රෝග වැඩි වෙලා තියෙනවා. හදවත් රෝගවලින් මිය යන සංඛ්‍යාව ඉතාම ඉහළ ගයක් ගන්නවා. මේ නිසා හදවත ගැන කතා කිරීම, හදවත සුරක්ෂිත කිරීම ගැන කතා කිරීම ඔබේ පවුලේ, ඔබේ ජීවිතයේ ගුණාත්මක බව වර්ධනය කරන්න මහත් හේතුවක් වෙනවා. ඒ නිසා අද අපි හදවත ගැන කෙටියෙන් කතා කරමු. හදවත ගැන කතා කරන්න විශේෂඥවරයෙක් නෙමෙයි මම. නමුත් මා කතා කරන්නේ බොහොම කාරණා කීපයක්. නමුත් මේ කාරණා කීපය ඔබේ ජීවිතය සුරක්ෂිත කරන්න, ඔබේ අනාගතයට යහමඟ කියලා දෙන්න, ඔබේ පවුලේ අනිත් අයට උපදෙස් දෙන්න කිසියම් උපකාරයක් වෙයි කියලා හිතනවා. ඒ නිසා ඔබ තවත් මේ ගැන හොයලා බලන්න. එතකොට ඔබට ඔබේ හදවත ශක්තිමත්ව, ක්‍රියාශීලව බොහෝකල් පවත්වාගෙන යන්න හැකියාව ඔබට ලැබෙනවා. ඔබට වැඩි වැටහීමක් නැති වුණාට ඔබේ හදවත විනාඩියට 72 වාරයක් ස්පන්දනය වෙලා ඔබේ මුළු ශරීරයටම රුධිරය සපයනවා. ඒ විතරක් නෙමෙයි, මුළු ශරීරයේ තියෙන රුධිරය ඒ තුලින් යවලා පෙනහළු හරහා යවලා පිරිසුදු කරලා ඔබේ මුළු ශරීරෙම ප්‍රකෘතිමත් කරන්න, ශක්තිමත් කරන්න, ජීවය පවත්ව ගන්න මහා සේවයක් කරනවා. ඉතින් මේ හදවත තරම් මේ ශරීරයේ උදව් කරන කෙනෙක් නැති තරම්. ඒ නිසායි අපි මේ හදවත ගැන නිතර කතා කරලා මේ ගැන කියන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි බලමු මේ හදවත අනිත් ඉන්ද්‍රියන් වගේම මේකටත් රුධිරය සපයනවා. කකුලට රුධිරය සපයන නහරවල් ගැන ඔබ දන්නවා. ඒවල සමහරට අවහිරතා ඇති වුණොත් කකුලට වේදනාවක් ඇති වෙනවා. ඒ විතරක් නෙමේ, සමහරට ඒව ඉදිමෙන්න පුළුවන් කකුල. ඒ විතරක් නෙමේ, කාලයක් මේ කකුලට රුධිරය ලැබුණ නැති වුණාම මේව කළු වෙලා, සමහරට නරක් වෙලා, සමහර ඔබ දැකලා ඇති ඒව කපලා අයින් කරන අවස්ථාත්. ඒ වගේ තමයි මේ හදවත කියන්නේ. එයාටත් මාංශ පේශි තියෙනවා. ඒ හදවතට රුධිරය සපයන කිරීටක ධමනි තියෙනවා. ඉතින් මේ ධමනිවලත් අවහිරතාවයක් ඇති වුණොත් මොකද වෙන්නේ? අර වගේම සිද්ධීන් සිද්ධ වෙනවා. වේදනාවන් ඇති වෙනවා. සමහරට නෙක්‍රෝසිස් වෙලා නැත්නම් ඒ පැත්ත විනාශ වෙලා රුධිරය නැති නිසා අක්‍රිය වෙලා යනවා. තවත් බොහෝ කරදර සිද්ධ වෙනවා. ඉතින් මේ කරදර සිද්ධ වෙච්චයි කතා ගොඩාක් තියෙනවා. හදවත ගැන කතා කරනවා නම් අවුරුද්දක් වුණත් කතා කරන්න පුළුවන්. හැබැයි කුඩා කුඩා දේවල් අපි හදවත ගැන ඉගෙන ගත්තොත් අපිට පුළුවන් එදිනදා ජීවිතයේ මේ හදවත ගැන ටිකක් අවබෝධයෙන් අවධානයෙන් ඉන්න. එහෙනම් අපි අද කතා කරලා බලමු මේ හදවත් රෝගියෙක් ඉන්නවා. මේ හදවත් රෝගියා කාලයක් ප්‍රතිකාර අරගෙන ඊට පස්සේ ප්‍රතිකාර නවත්තලා ආය ප්‍රති මේ හදවත් රෝගී තත්ත්වේ වැඩි වෙලා තියෙනවා. ඔහු කියනවා ඔහුට මේ හදවත් රෝගයේ හේතුව වුණේ ඔහු බොහෝ තෙල් ආහාර ගත්ත නිසා වෙන්නේ නැති කියලායි ඔහු කියන්නේ. අපි මේ කතාවට සවන් දීලා බලමු. ඔව්. දහනමේ කියන්නේ අවුරුදු 5යිනේ. ඊට පස්සේ මෙහි ඇවිල්ලා කොච්චර ඒත් දැන් පස්සේ ආ ගියේ නැහැ. ඇයි ගියේ කොරෝනා හින්දා යන්න බැරි. ඊට පස්සේ මෙහෙ ටිපර් එකක් වැඩ කරා. මොකක්ද කිවි? ඒත් ගත්තා දිගටම. දිගටම ගත්තා. ඒත් නැතුවත් තිබුණා. ඔව්. මාස දෙකේ තුනේ නැතුවා. පාමිසියෝ දෙකක් නැතුවා. හා. ප්‍රශ්නයක්. ඊට පස්සේ අමාරු වැඩි නේ. අමාරු. වණ්ඩ කොටක්වත්. ඊට පස්සේ තත්ති වගේ දැනෙනවද? රිදෙනවා වගේ දැනෙනවද? ඔව් වයිට් ප්‍රෙෂර් එනවා. පුරිස්ස රිදෙනවද වෙදෙනවද? පුරිස්ස ඉඳලා හිටලා තමයි. අත දිග රිදෙනවා. අත දිග රිදෙනවා. ඇරකිල්ල බඩෙන් යනවා. ඊට පස්සේ පපුව ගැහෙන වගේ දැනෙනවද? ගොඩ වෙලාවක් වැඩ කරන්න බැරුව යනවා.
දැන් ඔබට පැහැදිලි වෙන ඇති මේ රෝගියා කතා කරනකොට එයා කියන මට රෝගියට ඉස්සෙල්ලා හොඳට හිටියා නමුත් එක දිගට තෙල් කෑම ගොඩක් කල් භාවිතා කරපු නිසා වෙන්නේ නැති මේක වෙන්නේ නැත්තේ කියලා ඒ වගේම අපි දන්නවා මේ අධික තෙල් කෑම නිසා ඒ කියන්නේ ඇඟට අහිතකර තෙල් තියෙනවා ඒ තෙල් ගැනීම නිසා මේ දිගින් දිගටම අර හදවත ඔස්සේ මේ තෙල් ගමන් කරලා ගමන් කළා එතකොට එයින් කොටස කොටස මොකද වෙන්නේ අර නහරවල තැම්පත් වෙන්න බලනවා ඉතින් මේ වල විද්‍යානුකූල දේවල් තියෙනවා නමුත් එවැනි දෙයක් මා දැනට ඔබට මතක් කරන්න නැහැ ඔබ ඉගෙන ගන්න අධික තෙල් භාවිතය සුදුසු නැහැ කියන එක ඉන් පස්සේ මේ රෝගී මහත්මයා මොකද කරන්නේ එයාට කියලා තියෙනවා ප්‍රතිකාර අරගෙන නැවත තමන්ගේ සේවයට එන්න පිටරට කියලා එතුමා යන්න බැරි වෙලා කොරෝනා වැනි ප්‍රශ්න නිසා කොහොම හරි ඒක අතපස් වෙලා ටිපර් එකක වැඩ කරමින් ඉඳලා තියෙනවා එහිදී ප්‍රමාණවත් ඖෂධ භාවිත නොකිරීම අධික වෙහෙස තත්ත්වේ නිසා මොකද වෙලා තියෙන්නේ ඖෂධ ගන්න මුදලුත් නැති වෙලා සමහර ඖෂධ නැතිත් වෙලා තියෙන වෙලාවේ නැවත තවම මේක දරුණු ලෙස වැඩි වෙලා තියෙනවා එනිසා ඔහු දැන් අයත් මේ රෝගී තත්ත්වෙන් පසු වෙනවා වැඩ කරන්න බෑ නිදිමත ගතිය කලන්ත ගතිය පපුව රිදෙනවා කොන්ද රිදෙනවා සාමාන්‍ය ජීවිතයක වන්න බැරි තත්ත්වයට පත් වෙලා එතකොට ඔබට පේනවා ඔබ හදවත ආරක්ෂා නොකරොත් ඔබ අද හදවත ගැන හිතුවේ නැත්නම් අනාගතයේ ඔබට මෙවැනි දේවල් වෙන්න පුළුවන් ඒ නිසා ඔබේ දුවට පුතාට ඔබේ ඥාතියාට ඔබේ පෙම්වතාට පෙම්වතියට බිරිඳට පුරුෂයාට මේ ගැන කතා කරලා කියලා දෙන්න හදවත ආරක්ෂා කිරීම අපි කළ යුතුම දෙයක් ඒ නිසා ගොඩක් වෙලාවට ඕගොල්ලන්ගේ තියෙන කුහූ වැඩ තත්ත්ව නිසා හදවත ගැන හිතන්න වෙලාවක් නැතුව ඇති තියෙන ප්‍රශ්න අනු නමුත් අපි හදවත ගැන හිතුවොත් තමයි අනිත් ඒවා කරන්න අපිට හිතට මුළු ශරීරයටම රුධිරය සපයන්න උදව්ව ලබා දෙන්නේ එනිසා ඔන්න එහෙනම් අපි හදවත ගැන හිතලා වැඩ කරන්න කියලාද ඉල්ලා සිටිනවා වෙන කරදර ඉතාම භයානකයි ගොඩක් දෙනෙක් මේක දන්නේ නැහැ කෙහෙල් ගහක් යටින් දුම් අල්ලුවාට පස්සේ මොකද වෙන්නේ කෙහෙල් ගහේ අතු ඇකිලෙනවා ඒ වගේ පෙනහල්ලටත් මේ දුම් වැදීම නිසා පෙනහල් අභ්‍යන්තර ආබාධ විශාල ප්‍රමාණයක් ඇති වෙනවා. නමුත් මේ හදවතට කොහොමද මේ දුම් පානය ඇති වෙන්නේ? ගන්න දුම කටින් පිට කරනවානේ කියලානේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ. ඒ වුණාට මේ ගන්න දුමය මොකද වෙන්නේ? ඒ තුල තියෙන ක්ෂුද්‍ර අංශු සහ විෂ අංශු නිකොටින් මේවා ඔක්කොම රුධිරයට දිය වෙලා රුධිරයේ අභ්‍යන්තරයේ ගමන් කරනවා. මේ නිසා වෙන්නේ මේ රුධිර නාලවල අභ්‍යන්තර සංකෝචනය වෙන්න පටන් ගන්නවා. එහෙම සංකෝචන වුනහම පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩි වෙච්චි තුලින් මේ රුධිරය වේගෙන් ගමන් කරනකොට මොකද වෙන්නේ? අර රුධිර නාල තුවාල වෙනවා. තුවාල වෙච්ච තැන් වලින් කොලෙස්ටරෝල් ඇතුළට ඇතුල් වීමේ හැකියාව සම්භාවිතාව වැඩි වෙනවා. ඉතින් දිගින් දිගටම කොලෙස්ටරෝල් තැම්පත් වීම නිසා ඒවල කොලෙස්ටරෝල් විතරක් නෙමේ ඒ තුවාල වළක්වන්න කැල්සියමුත් තැම්පත් වෙනවා. එතකොට ඒකට අපි කියනවා ප්ලාක්යක් නැත්නම් ලොකු පතුරක් වගේ එකක් හැදෙන්න ගන්නවා. ඉතින් මේ විදිහට අර හොඳට සිනිදුව උපතින් අම්මා තාත්තා දුන්න හදවතේ තැන් තැන් වල ප්ලාක් කෑලි නැත්නම් කෑලි කෑලි එකතු වෙන්න ගියන් පස්සේ මොකද වෙන්නේ? මේ තැන් වල රුධිර කැටි ගැහිමේ සම්භාවිතාව වැඩි වෙනවා. එහෙම වුණහම මොකද වෙන්නේ? අවහිර වෙලා හෘද අකරණීය නැත්නම් heart attack හැදෙන්න පුළුවන් වෙනවා. ඊට අමතරව මේ රුධිර නාල චූටි වෙලා ඒවල යන ගමන නතර වෙලා හදවතේ ඉස්කීමියා තත්ත නැත්නම් හදවතට රුධිරය ගැලීම අඩුවලා හදවත් වේදනාවක් ඇති වෙනවා ඊට අමතරව තවත් හදවත සම්බන්ධ ගුහු රෝගවලට මුල මෙය වෙනවා ඒතර දුම්පානය නිසා වෙන හානිය ඔන්න ඔය වගේ ඉතින් මේ දුම්පානය කරපු කෙනෙකුගේ හදවතට වෙච්ච දෙයක් අපි හොයලා බලමු ඒතර ඒකත් උගුර දැනගත්තාම උගලන්ට පුළුවන් මේක අනිත් අයට කියලා දෙන්න දුම් බොනකොට දැනගන්න මෙයාගේ හදවතේ මෙන්න මේ කියන නහරවල සයිස් එක ප්‍රමාණය රුධිර ගමන් හැකියාව අඩු වෙනවා 90% 99% සමට සම්පූර්ණ නැතුව ඉන්නම් පුළුවන්. ඉතින් ඒ ගැන ඕගොල්ලෝත් දැනුවත් වෙන්න අපි බලමු ඒ සම්බන්ධ සාකච්ඡා කරපු මේ රෝගී මොනවද කියන්නේ කියලා. මුද්‍රම තියෙනවා. ඒ රණෝ කියද බ්ලොක් කරලා දෙන්නේ. ඔබ දකින්න ඇති ඒ මහත්මා තමා දුම්පානය කිරීම නිසා කාලයක් තිස්සේ ඔහුගේ අර කිරීටක දමනිවල අභ්‍යන්තරයේ 99% 94% හිර වෙලා අවහිර වෙලා ඒ තැවන් වලින් රුධිරය ගමන් කරන්නේ නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා.
ඉතින් අපි දන්න අපේ වෙලකට වතුර එනකොට හොඳට වතුර ආවොත් තමයි වෙල හොඳට හැදෙන්නේ. ඒ අස්වැනු හොඳට තියෙන්නේ ක්‍රියාශීලීව සතෙක් ඉන්නවනම් ඒ සත්තුන්ට වතුර සපයනවා නම් ඒ සත්තුන්ට ලැබෙන වතුර වලින් ඒ සතා හොඳට ජීවත් වෙනවා. නමුත් එන්න එන්න වතුර අඩු වුණොත් මොකද වෙන්නේ? අර තත්ත්වේ නැති වෙලා ඒ සත්තු දුර්වල වෙනවා, වගාව පාළු වෙනවා. ඒ වගේ හදවතටත් මොකද වෙන්නේ? ඒ පේශි වලට හොඳ රුධිරය නැතුණාන් පස්සේ පේශි වැඩ කරන්නේ නැතුව අර දුර්වල තත්ත්වයටපත් වෙනවා, වෙනද වගේ වැඩ කරන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ තත්ත්වය ඇති කරගත්තේ කවුද? තමන් විසින්ම කරපු පුරුදු වැරදි පුරුදු නිසායි උනේ. අපි ඒ නිසා ඒව බලක ගන්න අපේ අය දැනුවත් කරමු. ඒක මේ විදිහට පෙන්නලා කතා කරලම කියලා දෙන්න. එතකොට ඒක ඉක්මනට ඔහුට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඟට අපි බලමු මේ දුම්පානය ගැන මේ රෝගීන් කොහොමද හිතන්නේ කියලා. මොකද ගොඩක් දෙනෙක් දුම්පානය ගැන එච්චර හිතන්නේ නැහැ, මේක කරදරයක් වෙයි කියලා. බලමු ඒක වෙච්චි ආකාරය සහ ඒ කොහොමද ඒගොල්ලෝ ඒකට පෙළඹෙන ආකාරය කුමක්ද කියන එක. ස්මෝකන් දවස කීයක් ස්මෝකින් තිබ? හතර බොනවා දවස හතර ගානේ, මාසෙට හතර රක් කිසි විසයි දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති සිගරට් 15,000ක් පානය කරලා මේ මහත්මාගේ හෘදයේ 96-94 ප්‍රමාණයේ ඒ රුධිර නාල දමනි චූටි වෙලා තියෙනවා, හීන් වෙලා තියෙනවා, රුධිරය සැපෙන්නේ නැති වෙලා තියෙනවා. එතකොට යාට වෙනද වගේ වැඩ කරන්න බැතුව අකර්මණ්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතාම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. බයිපාස් සර්ජරියක් කරේ නැත්නම් ඇත්තටම බොහෝ කල් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ තත්ත්වය ඉදිරියේ තරුණ අයට ඇතුල් නොවෙන්න ඔබ ආදරය කරන ඔබගේ දුව පුතා, ඔබගේ පෙම්වතා පෙම්වතිය මේගොල්ලන්ට දුම්පානෙන් අයින් කරන්න, අනිත් අය දුම්පානය කරනවා නම් එයින් ඉවත් වෙලා ඉන්නත් මතක තබා ගන්නට ඕනේ. වෛද්‍ය විද්‍යාව කතරම් දියුණුවත් වෛද්‍යවරුන්ට පවා හදවත් රෝග අඳුර ගන්න බැරි අවස්ථා ඕන තරම් තියෙනවා. සමහර විශේෂඥ වෛද්‍යවරු පවා මෙම රෝග හඳුනා ගැනීමට නොහැකිව අකල් මරණයට පත් වෙලා තියෙනවා. ව්‍යායාම කරන අතරතුර ECG පට ගැනීම මගින් හදවතට රුධිරය ගැලීමේ අඩුවක් තියෙනවද කියලා හොයලා බලන එක, වේදනාව වැඩි වෙනවද කියලා හොයලා බලන එක සිදු කරනවා. එහිදී ගොඩක් වෙලාවට ඉස්කීමියා නැත්තම් හදවත රුධිරය ගැලීම අඩු නම් ඒ කල්තිය නිරීක්ෂණය කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. නමුත් ව්‍යායාම කර අවසන් මොහොතේ සිදුවන ECG ගැනීම ප්‍රතික්ෂේප කර එක් වෛද්‍යවරයෙක් තමා තනිවම තවසක් ව්‍යායාම කර කර ඉද්දී එතනම ඒ ස්ථානයේම හදවත් රෝගයක් ඇදලා එතුමා ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් ඕගොල්ලන්ට තේරෙනවා ඇති වෛද්‍යවරයෙක් වුණත් මේ හදවත් රෝගයෙන් බේරෙන්න ටිකක් අපහසු වෙනවා. කොච්චර පරීක්ෂණ තිබ්බත් සුදුසුකම් තිබ්බත් සමහරට මේක අතපසු වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම මේක අපි කල්පනාවට ගන්න ඕනේ. මේ විශේෂඥ වෛද්‍යතුමාද සාමාන්‍ය වෛද්‍යවරයෙක්ද ඊටත් වඩා කෙනෙක්ද අඩු කෙනෙක්ද කියන එකට වඩා මේ හදවත් රෝගය කියන එක අපිට ඒ තරාතිරම් මත තීරණය කරන්න බැරි නිසා අපි මේ ගැනම සොයා බලා කටයුතු කරන්නට ඕනේ. අයිස 36ක ගුරුවරයෙක් තමා වෙනදා වගේම යාළුවොත් මිත්‍රොත් එක එකතු වෙලා කහලා බීලා විනෝද වෙලා ඉන්න මොහොතක එකපාරම තමාට පපුවරි දෙන්න ගත්තා. ඒ පපුවරි දිලා විනාඩි ගණනාවක් ගියේ නැ සම්පූර්ණ සිහි නැති තත්ත්වයට පත් වෙලා රෝහලට ගෙනන් විටත් ඔහු මිය ගිහින් තිබුණා. එවන් අවස්ථාවක් තමා ගැස්ට්‍රයිටිස් කියලා, නැත්නම් අපි දන්නවා බඩේ ගෑස් කියලා සමහරු කියන්නේ. ඒ ගෑස් නැත්නම් ගැස්ට්‍රයිටිස් උදරාබාධයක් කියලා හිතලා රෝහල් ගත වෙලා බඩරි දෙනවා, හරිම වේදනාවක් කියලා හිටලා ඒකට බෙහෙත් බොනකොට බඩේ අමාරුවක් ටිකක් අඩු වෙන නිසා ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා රෑ එකට දෙකට ආයෙත් මේ හදවත් කැක්කුම නැත්තම් පපුවේ කැක්කුම ආවා. කෝකටත් කියලා ඇවිල්ලා බලනකොට මෙන්න හදවත් රෝගය හැදිලා බොහොම අමාරු තත්ත්වයේ තියෙන්නේ. ඊට පස්සේ සුව කරන්න දුර රෝහලකට අරන් ගිහිල්ලා ඔම අමාරුවෙන් තමා ජීවිතේ බේර ගන්න පුළුවන් වුණේ. වත් දෙවෙනි කතාවක් තමා වයස අවුරුදු 42ක් වෙන මහත්මයෙක් උදේ වැඩ කර කර ඉදි පපුවරි දෙනවා කියලා තියෙනවා ඔහුගේ බිරිඳට.
එම බිරිඳ රජයේ සේවිකාවක් වගේම වෛද්‍ය වෘත්තියේ සේවය කරන කෙනෙක්. නමුත් මේ ගැන එච්චර අවධානයක් යොමු කරලා නැහැ. අපි ඔක හවස බලමු කියලා පැනඩෝල් බීලා තියෙනවා, නැත්තම් වේදනානාශකයක් අරන් තියෙනවා. ඊට පස්සේ හවස වෙනකොට මොකද වෙන්නේ, මෙයා එකපාරම බාත්รูම් එකේ වැටිලා තියෙනවා. වැටිලා ඌගේ දත් දෙකක් බිම වැදලා දතුත් ගැලවිලා ලේ ගලන්න පටන් අරන් තියෙනවා. ඊට පස්සේ දැන් රෝහලට කොහොම හරි අරන් යනකොට සිහිය තිබිලා තියෙනවා. ගත වුණාට පස්සේ පරීක්ෂා කරලා බලනකොට හදවත් රෝගය හොඳටම වැඩි වෙලා තිබලා තියෙනවා. හાર્ට් ඇටැක් එකක් ඇදලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ අර දත් වලින් ලේ ගලන නිසා මොකද වෙන්නේ, මේ ලේ කැටි ගහන එක වළක්වන ඖෂධ දීීමේ අපහසුතාවයක් ඇති වෙනවා. ඒ නිසා ඔය අතර ඇති වෙච්ච යම් යම් අතපසු වීම නිසා මොකද වුණේ, අර හදවත බොහොම දුර්වල තත්ත්වයටපත් වෙලා නැවත යථාතත්ත්වයට ගේන්න බැරුව මේ වයස අවුරුදු 42 මහත්මා ජීවිතක්ෂයටපත් වුණා. හදවත් රෝගය හැදිලා ඒ විදිහට මිය යන අයට අමතරව හදවත් රෝගේ වහාම දැනගෙන ප්‍රතිකාර කරපු අය ජීවිතයත් බේරිලා තියෙනවා. ඒ වගේ කතාවක් තමයි වයස අවුරුදු 42 මහත්මයෙකුට තමන් වැඩ කර කර ඉද්දී එකපාරම අර කියන හදවත් රෝගයක් ඇති වෙනවා. ඒ කියන්නේ දාඩිය දානවා, පපුව රිදෙනවා, අපහසුතාවයක් එනවා, වමන යන්න එනවා. හදවත් රෝගයක් බව අඳුනගත්තේ ළඟ හිටපු තවත් කෙනෙක් ඔහු ගන්න ඖෂධ ඇස්පිරින් කුඩු කරලා දිවයට තියලා, ඊට පස්සේ TNT දිවයට තියෙන පෙත්තකුත් තියලා වහාමම රෝහලට අරන් ගිහින් තියෙනවා. රෝහලට අරන් යනකොට එතනත් කාර්ය මණ්ඩලයේ සූදානම් වෙලා අවශ්‍ය ඖෂධ ලබා දුන්නට පස්සේ ඉතා ඉක්මනින් ඔහුගේ ජීවිතය බේර ගන්න හැකියාව තියෙනවා. ඒක ඕගොල්ලන්ට පේනවා දැන් මේ හදවත් රෝගය කියන එක එසේ මෙසේ එකක් නෙමේ, අපේ රටේ 24,000ක් 26,000ක් වසරකට මිය යන්න මේක හේතු වෙනවා. එහෙනම් මොකද කරන්නට ඕනේ? අර සුනාමියකින් හැම අවුරුද්දම 24,000ක් මැරෙනවා නම් අපි මොකද කරන්න ඕනේ? සුනාමියට කල් තියා සූදානම් වෙන ආකාරයක් පුහුණු වෙලා තියෙන්නට ඕනේ. ඒ නිසා මේ හැම ගෙදරකම වගේ මේ විදිහට මේ හදවත් රෝගයක් වැළඳුණොත් ඒකට කොහොමද කරන්න ඕනේ කියන ඖෂධ තබාගෙන ඒකට සූදානම් වෙලා රියර්සල් කරලා තියෙනවා නම් මම හිතන්නේ ඒක ඉතාම වටිනවා. තමන්ගේ අවුරුදු උත්සවයකට හෝ තවත් එවැනි ඒකට ක්‍රීඩා කරනවා වගේම මේ රෝගවලින් බේරීමේ ව්‍යායාමයන් කරන එක සුදුසුයි කියන එක මතක් කරන්න පුළුවන් මේ අවස්ථාවේ. නැවතත් පොඩි කතාවක් අහලා බලමු. රෝගියා කියන කතාව, මේක අමුතුම කතාවක්. ඒ කියන්නේ රෝගය තිබිලා තියෙනවා, නමුත් මේක අවස්ථා දෙකේදීම වෛද්‍ය පරීක්ෂණ වලින් අහුවෙලා නැහැ. සමහර ECG ගත්ත පළියටම සමහරට මේ ඉස්කීමියා තියෙනවා කියලා හොයන්න බැරි අවස්ථා තියෙනවා. එහෙම සමහර වෛද්‍යවරුන්ගෙත් ඉස්කීමියා තිබිලා නමුත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් එවැනි එක් අවස්ථාවක් තමයි මේ කතා කරන්නේ. අපි බලමු මේ කතාවත් අහලා. පාරකතුලුණක් ඇතුළුනායි කියන්නේ උස්මාරද යනකොට හුස්ම ගන්න බෑ. එක පාට හුස්ම ගන්න බෑ. ආ ඊට පස්සේ එම තුන්පත්. ආයි ටිකක් නැවතිලා ඉනකොට ආයි හරියනවා. දුවද හුස්ම ගන්න බෑ. තුම ගිනා වල හොස්පිටල් එක. ආ ඒ ඉඳලා ගිහිල්ලා තව තේ තුන හරි ගියන් පස්සේ අපෝ නෑ අපෝ ඒ වගේ රෑටද රෑටද හුස්ම ගන්න බෑ. අපෝ වෙනවා තමයි ICU ගිහින් දවස් දෙක. දවස් දෙක ගියා අන්කොන්ෂස්. සීඑම් නේ. ඒ වෙලාවේ මොකද කිව්වේ? අත ඒ වෙලාවේ කවුරුත් සඳ කර නෑ. නෑද හදවත මේ ස්කෑන් ECG හිම කරනවනේ. දන්නේ නෑ ડોක්ටර්. ඉතින් බලපුවත් මම කිව්වා නෑ සිද්දා බැලුවත් නෑ. අපෝ ඉතින් අපිට මෙඩිසින් එක ඉතල ගියා. ඊළඟ පරිපාලන ලයින් වල කසාදරේ මීට ආවා. අපේ අම්මා නෑ නෑ. මීට අම්මසි පාන්දර අතේ මාත අපෝ. ආව. ඇවිල්ලා තමයි මේ මහන්සි වගේ තිබ්බා 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 ඒත් පපුවේ දුන්නේ නැහැ පපුවේ දුන්නේ නැහැ අනේ ඒක පටන් ගත්ත ළඟද ඒක ළඟදී පටන් ගත්තා ඒක පටන් ගන්නගෙන මාසෙ තුනද මේක උනේ මේක තමයි මුලින් ඩිසెంబර් 28 මාස දෙකකට තෝකුනේ මේ කතා කරන මහත්මයාගේ කිරීටක දමන 96% පමණ අවහිර වෙලා ඒතර ඔබට පේනවා මෙවැනි අවහිරතාවයක් තුල දීපවා හදවතේ වේදනාවක් අතේ වේදනාවක් කකුලේ වේදනාවක් කිසිම හදවතේ රෝගයක් කියන සාමාන්‍ය ලක්ෂණ පෙනිලා නැහැ. හැබැයි මෙයා දෙපාරක්ම රෝහල් ගත වෙලා තියෙනවා. හුස්ම ගන්න බැරුව සමහර ඉන්ටෙන්සිව් කෙයා එකත් ඉඳලා තියෙනවා. ඒ වෙලාවේ ඊත් ECG හොඳයි. ඒ නිසා ඕගොල්ලන්ට පේනවා සමහර හෘදවත් රෝග කියනවා මේ එකපාරම පෙනෙන්නේ නැහැ.
ඒ නිසා හැමෝම පරීක්ෂාකාරී වෙන්න ඕනේ. දැන් මෙයා ඉතිසර දුම්පානය කළා තියෙන ඌලින් ආරක්ෂා වෙලා හිටියනම් මෙවැනි ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ නැහැ. නමුත් අපි දැනගන්න ඕනේ රෝගයක් මේ විදිහට හුස්ම ගන්න අමාරු වෙනවා නම් අපහසු වෙනවා නම් අපි කිමු වාහනයක් දුවන්නේ නැත්නම් ඒක එන්ජිමේ දෝෂයක්නේ. අනිත් ඔක්කොම හොඳයි. මේ හදින් නැත්නම් එන්ජිමේ දෝෂයක්. ඒ කියන්නේ හදවතේ මේ පේශී වලට යම් යම් අපහසුතා දුර්වලකම් තියෙනවා. ඒක තමයි මේක වෙන්නේ කියලා සැක කරලා ඊට පස්සේ පසුව වෛද්‍යවරු මේ ගැන පරීක්ෂා කරනකොට අර 90% කිරීටක දමනි නැත්නම් හදවතේ දමනි අවහිර වෙලා තියෙනවා. ඔය අවබෝධ කරගත්තා. දැන් මේ හදවත් රෝගය කියන එක එසේ මෙසේ ප්‍රශ්නයක් මේ කාට වුණත් එන්න පුළුවන්. ඒ නිසා ඒක තරාතිරමක් නැහැ. ඒ නිසා අපි හැම වෙලාවෙම මේ ගැන පරීක්ෂාකාරී වෙන්න ඕනේ. ඒ වගේම හදවත් රෝග හැදෙන අධික රුධිර පීඩන හැදෙන ලේ කැටි ගැහෙන විවිධ හේතු තියෙනවා නම් ඒවා වළක්වගෙන හදවත ආරක්ෂා කරන්න අපි ක්‍රියා කරන්නට ඕනේ. ඒ සඳහා ඔබ තවත් පොත්පත් කියවලා දැනුම අරගෙන තවත් මේ දැනුම ව්‍යාප්ත කරගන්න මේ විදිහට අපි ඌලන්ට මතක් කරන විශේෂයෙන් අපි මතක් කරන දෙයක් තමයි ලයිෆ් ඉස් ෆස්ට් ජීවිතය අංක. ඒ වගේම හදවත අංක එක කියන එකත් අපි මතක තියාගන්න ඕනේ. මොකද හදවත ආරක්ෂා කරොත් අනිත් බොහෝ දේවල් ආරක්ෂා වෙන බව ඔබට දැන් පැහැදිලි. හැම දෙයක්ම ආරක්ෂා වෙන්න හදවත ආරක්ෂා කරන්න ඕනේ. එහෙනම් ඒ සඳහා අපි මොනවද කරන්න ඕනේ? ඊට ගැළපෙන දේවල් අරුදුම් පානයෙන් වැළකීලා තව තව ඒ ව්‍යායාම කරලා කොලෙස්ටරෝල් අඩු කරගෙන තවත් එවැනි සුදුසු කල්තියා වෛද්‍ය උපකාර සහ ප්‍රතිකාර හරියට ලබාගෙන කටයුතු කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ආරක්ෂිත හැඟීම. අපිට හැම වෙලාවෙම බොහෝ දේවල් ගැන හැඟීම් තියෙනවානේ. දේපල, වාහන, මුදමුදල් වගේ. ඒ වගේ හදවත කියන එකේ ආරක්ෂාගත හැඟීමක් තියෙනෝනේ. මේ හදවත ආරක්ෂා කරන දින්නේ මං අද මේ ගැන හෙව්වද බැලුවද, මේ ගැන මං හොයනවාද, ඒ ගැන උනන්දු වෙනවද කියන හදවත පිළිබඳ ආරක්ෂිත හැඟීම තියෙන්නට ඕනේ. ඊළඟට තමයි මුල මැද අග. ඒ කියන්නේ දවස මුල මැද අග බෙහෙත් ගන්නවා නම් මුල මැද අග. ඒතර ජීවිතයේ මුල් කාලේ, මැද කාලේ, අග කාලේ, මේ අවුරුද්දේ මුල මැද අග, මේ විදිහට අපි හදවත ගැනත් හොයලා බලන්න ඕනේ. දැන් වාහනයක් හොයනවා, සර්විස් කරනවා, බලනවා, ඒ වගේ කරනවානේ. ඒ වගේ හදවතට තෝන්නේ නැති කොලෙස්ටරෝල් ඇවිල්ලා තියෙනවා. ඒක ඕනට වඩා පීඩනේ වැඩි වෙනවා. ඒක ඇතුලේ කැටි ගැහෙන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. කපාටවල වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. මේකට විසඳුම් වැදිලා වැදිලා ඇතුලේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්න පුළුවන්. මෙන්න මේ වගේ මුල මැද අග සොයන දේවල්, ගැළපෙන දේවල් සොයනවා කරන්න ඕනේ. ඔන්න ආකාර හතරක සිහියත් අපිට පුළුවන් ඔබේ හදවත ආරක්ෂා කරන්න භාවිතා කරන්න. එහෙනම් ඔන්න ලොකු කතාවක් කරා අපි. බලාපොරොත්තු වෙන ඔබේ හදවත සුරක්ෂිත වෙලා ඊළඟ අවුරුද්දේ තියෙනවා දකින්න ඔබේ පවුලේ අයගේ. ඉත හැමෝගේම හදවත් හොඳ යහපත් ආකාරයේ තියෙන, ඒ ගැන අවධානයෙන් ඉන්න, ඒ ගැන හිතලා බලන්න, අනිත් අයට කියලා දෙන්න, මේක අනිත් අයට පෙන්නුම් කළ දෙන්න, මේක වටිනවයි කියලා උන ඔය අවබෝධයෙන් වැඩ කරන්න. එහෙනම් ඒ වැඩ කරලා හදවත් ආරක්ෂා කරන්න ඔබටත් ශක්තියක් අවබෝධයක් ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අද අපේ සාකච්ඡාව අවසන් කරනවා. ඔබ සැමට හදවත සුරක්ෂිත දවසක් වේවායි ප්‍රාර්ථනා කරමු.